සුබ දවසක් ඔයාලා හැමෝටම අද මේ අපි කතා කරන වීඩියෝ එක හැම දිනාම අවබෝධයෙන් නරඹන්න නම් අමතක කරන්න එපා මේ ගෙවෙන මොහොත ඉතාමත් සුවිශේෂී මොහොතක් මේ ගෙවෙන තත්පරය ඔබට ඉතාමත් වැදගත් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මරණයක් ඉදිරියේ අප අසරණ නොවීමට නම් අපි කොහොමද මේ ජීවිතේ ගත කරන්න ඕන කොහොමද මේ අවස්ථාවට මුහුණ දෙන්න ඕන මේ වීඩියෝ එක ඉතාම අවබෝධයෙන් අරබන්න කියලා ඔයාලට ආරාධනා කරනවා ඒ වගේම මේ වටිනා වීඩියෝ එක අනිත් අයට බෙදා හරින්නත් කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්තම් මේ දේවල් දැනගන්න අපිත් එක්ක subscribe කරලා එකතු වෙන්න අවිද්‍යා අන්ධකාරයෙන් වැසිලා තියෙන සසර දුකට වැටුණු සියලු සත්වයන් මේකේ අසරණ වෙලා ඉන්න ඒකෙන් එතර වීමට මඟ සොයාගන්නට බැරි තරම්ම ඔවුන් අසරණයි. ඉපදීම අභියස ඔවුන් අසරණයි. ජරාව, ලෙඩවීම, මරණය අභියස ඔවුන් අසරණයි. ඒ නිසාම හැඬීම්, වැළපීම්, දුක්, දුම්නස්, ක්ලාන්ත වීම මේ ආදී අනේක විද දුක්වලින් දීර්ඝ සසර පුරා ඉපදෙමින් මැරෙමින් සැරිසරලා ගමන් කරමින් ඉන්නවා. නමුත් අප ලද වාග්ය නම් පුරා අසංකේය කල්පලක්ෂ ගණනක් මුළුල්ලේ පාරමී බිරු අපමා බෝසතාණන් වහන්සේ අවසන් භවයේ රාජකීය පෞලක ඉපදිලා උයන්සිරි නරඹන්නට යන ගමනේදී උන්වහන්සේ දකපු දසුන් පෙළකින් දුකටපත් ලෝ සතුනට පිටවීමේ පරම අදටින් රාජකීය සම්භාෂණ පව පසකලා ගීගය හැරදාලා අමා නිවන් දොරටු විවර කරගනිමින් එදා ඇසතු බෝසවණේදී දසබිම්බරක් මාරසේනාව පරදෝවි ගෞතම අරහත් සම්බුදු රජුන් ලෙස ලොව පහළ වීම අති දීර්ඝ වෙච්ච සසර ගෙවාගෙන යන අපට ඉතාම දුර්ලභව ඒ උතුම් ක්ෂණේ උදා වුණේ සම්බුදු කෙනෙකුගේ පහළ වීමක් අපිලද මනුදිවියක් එකිනෙක යාවි ළමා විය තරුණ වයසින් කෙළවර වෙලා යන තරුණ බව වැඩිහිටි බවින් කෙළවර වෙලා යන වැඩිහිටි බව මහලු බවින් අවසන් වෙන මහලු බව මරණයෙන් කෙළවර වෙන මහලු බව පමණක් නෙවෙයි අන් සියලුම අවස්ථාවලදී ඕනෑම මොහොතක අපිට අපගේ ජීවිතය මරණයෙන් කෙළවර වෙන්නට පුළුවන් මේ අති දීර්ඝ ගමනේ අපි මරණ වාර නම් ගණනය කරන්න බැහැතරම් ඇති අප ඒ මරණයට පත් වෙන හැම මොහොතකම බය වීම තැති ගැනීම හැඬීම් වැළපීම් ශෝක වීම කොච්චර නම් සිදු වෙලා ඇද්ද අතීතේ බැලුවක් අනාගතේ බැලුවක් මරණය සහිත ගමනක් ඇර අපිට වෙන කිසිම දෙයක් දකින්නට හැකියාවක් නැහැ. එවන් වූ මරණයට පත් වීම අභියස නැවතත් ශෝක නොවන්නට ජීවිතය ගැන සැබෑ තත්ත්වය තේරුම් ගන්නට සියලු දුකින් නිදහස් වැඩ සිටි බුදු කෙනෙකුගේ උතුම් ධර්මය මේ සත් ධර්මයේ පිටවෙනවා ඉසකන්. යමෙක් මරණය ඉදිරියේ ශෝක වෙනවන, වැළපෙනවන, හඬා වැටෙනවන ඒ ඇති කරන්නේ නම් ඔවුන් යමක් දැඩිව අල්ලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නොයසේ නම් තමා පිළිබඳ විපිලිසර වීමක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් තමා පුරුදු කළ ප්‍රතිපත්තියේ නිෂ්ඵල බව නිසා හටගත් දෙයක් වෙන්නත් පුළුවන්. තවත් කෙනෙක් කාමයන් කෙරෙහි ඇති රාගය දුරු කළ නැත්නම් එහෙමත් නැත්නම් කැමැත්ත දුරු කළ නැත්නම් ප්‍රේමය, පිපාසය, තෘෂ්ණාව දුරු කළ නැත්නම් ඒ කාමයන් නිසාම හැඬීමක්, වැළපීමක්, දුක් දුන්නසක් ඒ මොහොතේම උපදින්න. දවසක් කෝසල ජනපදයේ සොරකමකට හසු වී දම්වැල් දමා කඹවලින් බැඳ හිරකොට දඬු කදේ ගසා ලීවලින් බැඳ සිරගිටගෙන ගිය පිරිසක් දැකලා ඈත ජනපදයක සිට පැමිණි භික්ෂු පිරිසක් බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, අපාද උදෑසනින්ම දුක්ඛිත වූ දර්ශනයක් දුටුවා. ඒ රාජපුරුෂයන් විසින් උදලාගෙන යන දුක් ස්වරූපින් යුතු හොරු කණ්ඩායම. අපට නම් සිටින්නේ ඔවුන්ට ලේසියෙන් ගැලවිය නොහැකි තරම් මහා බන්ධනවලින් බැඳ ඇති බවට. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මහණෙනි, ඔවා මහා බන්ධන නොවේ. වසර කිහිපයකින් ඔවුන්ට නිදහස ලැබුවේ. නමුත් මහණෙනි, යමෙක් ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩම් කඩම්, මිල මුදල්, අමුදරුවන් ආදී දේ කෙරේ බැඳී යත්නම් එය තමා මහා බන්ධනය, බලවත් වූ බන්ධනය. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ට පැවසුවා. යමෙක් යකඩ දම්වැල් වලින් බැඳලා තිබ්බත්, දඩු කදේ ගහලා තිබ්බත්, බබුස් ත්‍රුණ වලින් කරපු ලණ වලින් බැඳලා තිබ්බත්, ප්‍රඥාවන්තයෝ බලවත් බන්ධනය කියලා කියන්නේ ඒවට නොවේ. කණකර, ආභරණ වලට,
අමුදරුවන්ට වැදී ගිය සිතින් යුක්තව ඔවුන් ගැන යම් අපේක්ෂාවක් තියෙනවාද? ප්‍රඥාවන්තයෝ අන්න ඒකටයි බලවත් බන්ධනය කියන්නේ. ඒක හරි ලිහිල්ල පෙන්වට අපායට ඇදගෙන යන්න පුළුවන් මිදෙන්නට දුෂ්කර වූ බන්ධනයක් අන්න ඒ මහා බන්ධනය. කාම සැපය සිතින් අතෑරලා ඒ කෙරෙහි අපේක්ෂාය රහිතව නිවනති උදවිය නිවන අපේක්ෂාවෙන් පැවිදිනවා. මේක සඳහන් වෙන්නේ ධම්මපදේ. යමෙක් ජීවත් වෙලා සිටින්දිම මේ හිස් වූ කාමයන් ගැන මේ විදිහට හිතනවා නම් යම් තාක් වූ ප්‍රියමනාප දේවල් ඇද්ද ප්‍රියමනාප පුද්ගලයන් සිටින්ද ඒ සියල්ලම මට අතහැර දමන්නට වෙනවා කියලා. මෙසේ නිතර නිතර මෙනෙහි කරන විට තමාට ප්‍රියමනාප වූ කාමයන් කෙරෙහි සිත නොබැදී යන. එවිට යම් දවසක කාමයන් තමන්ට අත්හරින්නට සිදුවන විට ඔවුන්ගේ සිත් චෝකයේ වැළපීමෙන් හැඬවීමෙන් කලාන්ත වීමෙන් සීමුලාවට පත්වීමෙන් නිදහස් වෙනවා. ඒ නිසා මරණයට පත්වන ස්වභාවය තිබෙද්දී ඒ මරණය ඉදිරියේ බියට හෝ සන්ත්‍රාසයට පත්වන පුද්ගලයන් අතරට මේකෙන අයිති වෙනවා. ඒ වගේම යම් කෙනෙක්ගේ ශරීරයේ කෙරෙහි රාගය දුර්ගල නැත්තම් කැමැත්ත දුර්ගල නැත්තම් ප්‍රේමේ විපාසේ දාහේ කුෂ්ණාම දුර්ගල නැත්තම් යම් දවසක දරුණු රෝගයකට යට වූ විට ඔවුන් බොහෝසේ දුකටපත් වෙනවා. හැඬීම් වැළපීම් දුක් දුම්නස් වලින් ඔවුන්ගේ ජීවිතේ වෙලා ගන්නවා. අහෝ තව සුළු කාලයක් මට ජීවත් වෙන්නට තිබුණා නම් මේ ශරීරය මාව අත්හැර දමන්න. මටද මේ ශරීරය අත්හරින්නට වෙන. මේ විදියට මරණාසන්නව සිට බොහෝ ශෝක වෙන. නමුත් යම් කෙනෙක් මේ ශරීරයේ සත්‍ය ස්වභාවය ගැන ඒ අයුරින්ම ඇත්ත ඇතිසැටියෙන්ම තේරුම් ගන්නවා නම් මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් හටගත් මෞපියන්ගෙන් හටගත් ආහාර පාන ආදීන් පෝෂණය වෙන අනිත්‍ය වූ පිරිමැදි විදි විසිරීම ආදී උරුම කරගත් දෙයක් ලෙස මේ ශරීරය වෙනස් වන විට ඔවුන්ගේ දුකින් ශෝක වෙලා යන්නේ නැහැ. මොකද ඔවුන්ට ඒ සත්‍ය අවබෝධය වැටහෙන නිසා. දවසක් බුදුරජාණන් වහන්සේ වෛශංගනාවකගේ රූපයකට ආශා කළ භික්ෂුවක් අරබයා ඉතාමත් මනහර අයුරින් රූපේ ආදීනව ප්‍රකට කරමින් ධර්ම දේශනාවක් සිදු කළා. වෛශංගනාව මියගිය පසු ඇගේ මුත ශරීරය බැලීමට ගිය සියලු දෙනා අභියසදී උන්වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. මෙම වෛශංගනාව එක් රැයකට කවුණු කීයක් ගන්නවද? ස්වාමීන් කවුණු 500. මියගිය මෑගේ ශරීරයේ දැන් කීයක් කවුණු වටිනවද? මේ ආකාරයෙන් ප්‍රශ්න කරමින් රූපයේ අනවබෝධයේ ඇලී සිටීම නිසරු දෙයක් බව පෙන්වා දෙමින් ආර්ය සත්‍ය අවබෝධයේ පිටුවා උන්වහන්සේ දේශනා කරනවා. තමාගේ ශරීරය කෙරෙහි හෝ අන් අයගේ ශරීරය කෙරෙහි හෝ අනවබෝධයෙන් වාසය කිරීම ආර්ය සත්‍ය අවබෝධයට බාධා පමුණවන බව එයින් නිදහස්ව සත්‍යයට පැමිණීමේ නිවන් අවබෝධය කරා සිත හැසිරවිය හැකි බව උන්වහන්සේ පෙන්වා දෙනවා. යමෙක් තමන්ගේ වේවා අනුන්ගේ වේවා ශරීරය කෙරෙහි නිවැරදි අයුරින් සිතන්නේ නම් මරණය ඉදිරියේ තම ශරීරය අත්හරින්නට වන විට ඔවුන්ගේ සිත් ශෝකයෙන් වැළපීමෙන් හැඬවීමෙන් සීමුලාවට පත්වීමෙන් නිදහස් වෙනවා නිසැක. මරණයක් ඉදිරියේ බියට හෝ සංස්කාරයට පත් නොවන පුද්ගලයන් අතරටම එහෙම හිතන පුද්ගලයන් අයිති වෙනවා. ඉපදීම කියන්නේ ආයතන 6ක 15. මේ හරහා සිත, කය, වචන ආදී හසුරුවමින් උපන්දා සිටම අප හට නොඑක් ආකාරයෙන් එක් වී ඇති සියල්ල කර්මයන් නම් වූ දෙයට අයත් වෙනවා. කරත්ත රෝධය යම් තාක් ගමන් කරන්නේ කඩෑණිය ගසා තිබෙන තාක් පමණයි. ඒ විදිහටම සසරේද අප කර්මයට අනුව ගමන් කරමින් ඉන්නේ. කෙනෙක් පව් කළා නම් දරුණු පව් කළා නම් කිලිටි පව් කළා නම් වින් නොකළා නම් කුසල් නොකළා නම් වියට රැකවරණයක් සරසා ගත්තේ නැත්නම් ඔහු මරණාසන්නයේදී දරුණු රෝගයකින් හෝ යටපත් වූ විට තමා විසින් කරන ලද මේ අකුසල් ගැන සීවීවි බොහෝසේ ශෝක වෙන වැළපෙන කලාන්ත වෙන සීමුලා බවට පත් වෙන. අපි ජීවත් වෙලා සිටියේ කාලේ කිසිදු යහපත් දෙයක් කළේ නැහැ. අපාතින් බොහෝ අකුසල් සිදු වුණා කියමින් හඬනවා. නමුත් යමෙක් සම්බුදු රජුන්ගේ ධර්මයේ තුලින් කුසල් ලක්ෂල් හඳුනාගෙන තුරුණුවන් හඳුනාගෙන සීලවන්තව වාසය කළා නම් ඔවුන්ට තමන් ගැන සීකරන මොහොතක් පාසා සතුටක් උපදින. අපි නම් පස්පව් දස අකුසලෙන් වෙන්නුනා. අපි අත්වල නම් ලේ තැවිරිලා නැහැ. අපි ආර්යයන්ට උපවාද කළේ නැහැ. අපි සිල් ගත්තා. අපි දන් දුන්නා. ශ්‍රමණ උතුමන්ට ගරු කළා. වැඩිහිටියන්ට සැලකුවා. දෙමාපියන් ආදරෙන් රැකබලා ගත්තා. චෛත්‍ය බෝධිපිළිම ගෙවල් තැනුවා. මේ ආදී වශයෙන් තමන් කළ උදාර වූ පින් ගැන කුසල් ගැන දිනු කළ සත්‍තිස් බෝධිපාක්ෂිත උතුම් ධර්මයන් ගැන තුරුණුවන් ගැන පිළිවාගත් සතුටු සිතින් ඒවා මෙනෙහි කරමින් වාසය කරද්දී යමෙක් කල්යාණ වූ උතුම් දේවල් කරලා යහපත් තැනක ගියාද අපිත් ඒ උතුම් ගති ඇතිලොව
उपदिनवामयमी शोक वेलपीं दुग्दुम्न सीमुलावीं क्लालांतवीं आदि नैति सिति मरणे इदिरे मरणेट पत्तुन स्वभावे अतिव सिटिद्दी बिय नैति संत्रासेट पत् नोवन उद्गलयन अतरटम ओउन अतुलत वेनवा यम केनेक उपदवाग वेडपिलिवेल प्रतिपत्तिय सीलु दुखिन निदास्वीम साक्षात् नोवन स्वभावे युक्तन एय दुर्लभव लद क्षण संपत्तियम विनाश करीमट तरम बलवत् තවත් කෙනෙක් ඒ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි සැකයෙන් ඉන්නවා. සද්ධර්මයේ පිළිපද නිෂ්ඨාවට නොගියාන ඔවුන් ශත්‍රාවට නොපෙනීම නිසා සිත ඒ උතුම් ධර්මයේ කෙරෙහි නොපදීම නිසා අකුසල් දියුණු කිරීමටද ප්‍රමාද වන නිසා මරණාසන්න මොහොතේදී දුක් වෙන්නේ. අහෝ අපට මේ උතුම් ධර්මයේ ගැන තිබූ සැක දුරු කරගන්නට බැරිව ගියා. අපි නිෂ්ඨාවට පත් උනේ නැහැ. විචිකිච්ඡාවෙන් යුක්ත වුණා. ඒ විදියට උන් ශෝක වේ. සිදුවන්නේ නැවත භයානක වූ සසර දුකට වැටීම. නමුත් කෙනෙක් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව උපදගෙන නුවණින් විමසීම පුරුදු කොට උදාර වූ දහම්පද තමන්ගේ ජීවිතයට ගල්ප ගනිමින් පුරුදු කරමින් තමා තුළින් අත්දකින්න ස්වභාවය ඇති විට මේ සැක සංකා දුරු වෙලා යනවා. ඔවුන් අහෝ මම වනාහි සැක දුරු කළ කෙනෙක් වෙමි. විචිකිච්ඡා නැති කෙනෙක් වෙමි. සද්ධර්මයේ නිෂ්ඨාවට පැමිණියේ මේ ආදී වශයෙන් සතුටු වෙමි. ඒ අය මරණාසන්න වන විට මරණයට පත්වන ස්වභාවයේ තිබියදීම ශෝක වීම, වැළපීම, කලාන්ත වීම, සීමුලා වීම වලට පත් නොවි මරණය ඉදිරියේ බිය නැති, ප්‍රති ගැනීම නැති මේ සියලු දේවල් දුරු කරගනිමින් සිටින පුද්ගලයන් අතරට එක් වෙන්න. මේ විදියට ලොව දවසින් දවස මේ දිනා මිනිසුන්ගේ ඊට අතලොස්සක් වූ කොටස මරණය ඉදිරියේ බිය නොවි සංත්‍රාසයට පත් නොවි සිටියා. ඉතා විශාල වූ සුපිරිසක් මා හැඬීම් වැළපීම් සහිතව සිහිමුලා වෙලා මේ දේවල් සහිතව මරණය ඉදිරියේ බිය වෙලා යතිගෙන අවසන් ගමන් යනවා. ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ අනාථ අය නාථ කළා. අසරණයට සරණ වුණා. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලද ඔබටද මරණය ඉදිරියේ බිය නැති ගති ගැනීම නැති ජීවිතයක් උදා කර ගැනීමට උතුම් බුද්ධ රත්නේ ධර්ම රත්නේ ආශිර්වාදයේ අවබෝධයෙන් ඔබ මේ ධර්මයේ දකින්නවන ඔබ මේ අවබෝධයෙන් මේ ධර්මයේ රකින්නවන ඔබට සාක්ෂාත් කර ගන්නට පුළුවන් මරණයක් මොහොතදී ඔබ ශෝක නොවේ හඬා නොවැටේ සීගළු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි කියන මේ බුද්ධ වචනේ ඔබට අවබෝධ වේ ඉති මෙවැනි වසංගතයක් තියෙන මොහොතක ඔබට ඒ ධර්ම කාරණු කාරණා ඉතාමත් අත්‍යවශ්‍ය වේ. මොකද හැමතැනින්ම ඇසෙන්නේ විලාප දුක් දුන්නස්. මේ දේවල් වලින් ගැලවෙන්නට හැකියාවක් ලැබේ. ඉතින් අද දානමය වීඩියෝ එකකින් අපි ඔබව රැගෙන ආවා. ඔබට මේ සියලු දේවල් මෙනෙහි වෙන්නට මේ සියලු දේවල් තේරුම් ගන්නට හොඳ අවස්ථාවක් මේ ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. අදට සමුගන්නම් ඔබට. සුබ දවසක්.